අපි හැමෝම දුවන මිනිස්සු. මොකක් පස්සේ දුවනවද? දුවන්නේ ඇයි කියලා හේතුවක් දන්නවද? මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. හැබැයි අපි ඔරලෝසුව බල බල දුවනවා. අපි වෙලාව බල බල දුවනවා. අපිට කවර් කරගන්න වෙලාවක් තියෙනවා. අපිට කවර් කරගන්න ලොකු ඇරියස් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි දුවනවා. අමතක කරලා දාමු. කවර් කරගන්න බැරි වුණු වෙලාව. අමතක කරලා දාමු. කවර් කරගන්න තියෙන ඇරියස් ටික. අපි හොඳ තද හුස්මක් අරගෙන ඇස් දෙක පියාගෙන ඉමු. පරම්පරා තියෙන්නේ බිඳෙන්න නෙමෙයි. පරම්පරා තියෙන්නේ බැඳෙන්න. එතකොට තමයි එක පරම්පරාවකින් අනිත් පරම්පරාවට රසවින්දනයේ බොහෝ දේවල් කාන්දු වෙන්නේ. අන්නේ පෑහීම හරි අමාරුයි. සමහර විටක ආඩ්‍ය මානෙන් කෞතුකුණ මිනිස්සුන්ට එහෙම පරම්පරාවක් එක ගනුදෙනුවක් කරන්න බෑ. තවත් පරම්පරාවක් ජීවත් කරවන්න බෑ. ඒක වෙනස් කරපු මිනිස්සුත් අපි අතර නැතුවාම නොවේ. ඒකට නිර්ලෝභී චින්තනයක් තියෙන්න ඕන. සරලව කිව්වොත් ලස්සන අදහස් තියෙන්න ඕන. නිර්ලෝභී චින්තනයක් තියෙන ලස්සන අදහස් තියෙන සුන්දර පරම්පරාවක ආදරණීය චරිත තුනක් අද. Rohana Bogada, the most admirable voice of the most admirable chant. Swarna Ratha Kavishwara, the light and classical version of traditional song. Lakshman Vijayasekara, the vigorous voice of a soothing musical journey. Updated Subhavithaya. මගේ ජීවිතේ මම සංගීත කියලා විෂයට සහ ගායනයට කැමති වුණේ ආසාවක් ලැබුණේ ඒක දැනුණේ මම පුංචි කාලේ අපේ පවුල් පසුබිමත් එක්ක තමයි. මොකද මගේ පවුලිස් 3-4 දෙනෙක් වගේ සංගීතයේ විෂය පිළිබඳව ඉගෙනගෙන ඉන්දියාවෙ ගිහිල්ලා සංගීත විශාරද විභාග පාස් කරලා ඇවිල්ලා ඒ අයගේ සංගීතය ඇසුරුව තමයි මට මගේ ජීවිතේ මේ සංගීත විෂය පිළිබඳව ඇල්මක් ලැබුණේ. ඉතින් මම හිතනවා ඒ ආපු දුර ගමනේ එක්තරා දවසක් තමයි අද දිනේ. It's one of them.
සංගීත විෂයයට පොඩි කාලේ ඉඳලම ඇලුම් කරා විශේෂයෙන්ම මගේ සංගීත ගුරුවරිය සංගීතය අපට උගන්වන අවස්ථාවේදී අය වාදනය කරන අවස්ථාවවලදී මම ඉතා ආසාවෙන් බලාගෙන හිටියා කවදා හෝ මමත් මේ තැනට එන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මගේ අම්මා තාත්තාට ඒ වගේම පවුලේ හැම දෙනාටම සංගීතය පිළිබඳ විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් මමත් ඒ විවර අතහැරියේ නැහැ. ක්‍රමානුකූලව මම සංගීතය හදාරමින් අද මම සංගීත ගුරුවරියක් වශයෙන් සේවය කර කලා. ඉන්පසුව මම විෂය භාර අධ්‍යක්ෂකවරිය වශයෙන්ද කොළඹ කලාපේ මට ඒ තනතුර ලැබුණා. ඇත්තටම සංගීතය තුළින් මම ඒ ලබාගත් දේවල් සමගම මම සංගීතයේ විඳින තෘප්තිය අනන්තයි කියලා මට කියන්න පුළුවන්.
මට සංගීත පිළිබඳ අවබෝධයක් ඇති වෙන කාලේ ඉඳලම මම ආස ගායකයෙක් හිටියා. කල්යාණී ඔබ නැසු ඔය ගීත ඇහෙනකොට මම කොහේ හිටියද දුවලා ඇවිල්ලා රේඩියෝ එක වැඩි කරනවා. ඉතින් ඒ තරමට ඒ ගායකට ප්‍රිය කළා. මම හිතේ ඒ සංයමය ඒව තමයි මම හිතන්නේ අපිට ලැබුණේ ඒ ඔහු ගායන කරපු ඒ සංයමය. ඒක ඉතාම තදින් අපේ හිතේ වැදුනා. ඉතින් මං හිතන්නේ ඒ කාලේ හිටපු ගායකයන්ගේ ගීතවල තියෙන රසය තමයි අද මමත් මේ තැනට ගේන්න ඉවහල්ුනේ කියලා මම. සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු තොරණේ මිහිසයනේ ගොඩනේ ගූ මිනිස්සු කරුණේ කිම වඳ වෙන සදිසි මිනිස්සු පොළවේ බිම අහසේ හිම බෙදන ලෝකයේ දහමේ ගුණපත් ඉරුතුල නිදන යාමයේ පොළවේ බිම අහසේ හිම බෙදන ලෝකයේ දහමේ ගුණපත් ඉරුතුල නිදන යාමයේ ඉඳ හිට හෝ සපමින් සිත් සතන් තැනසු කරුණේ හිම බඳ වෙන මල් සදිසි මිනිස්සු සුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ සෙත් කවිසේ ළඟ සිට සිත් සතන් සැනසු කරුමේ හිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු කරුමේ හිම වඳ වෙන මල් සදිසි මිනිස්සු කරුමේ හිම වඳ වෙන ඉරු සදිසි මිනිස්සු කියලා කියන්නේ සිංහල සංගීත තේරාවලියේ බොහොම ප්‍රේමාන්විත හඬක් සහ නමක්. ඔබතුමාගේ ගීත පිළිබඳව ටිකක් වැඩිපුර හොයලා බලනකොට අපිට හම් වෙනවා දිග ලැයිස්තුවක්. මේ ලැයිස්තුව ගීත 300කට වඩා වැඩි මිස අඩු නෑ. එහෙම තියෙන තැනක ඉඳලයි මම මේ ප්‍රශ්නේ ඔබතුමායන් අහන්නේ. සින්දුවක් නිර්මාණය කරන්න, ගීතයක් නිර්මාණය කරන්න හැම ගීතයකටම එක හා සමානව මහන්සි වුණාද? ඒ නිර්මාණය කරපු හැම ගීතයක්ම ජනප්‍රිය තලයට ගේන්න එක හා සමානව මහන්සි වුණාද? එහෙම නැතුව මගේ සින්දුවලට මගේ අතින්ම වරදක් වුණාය කියලා කියන්න පුළුවන් තැනක් ඔබේ ඉතිහාසයේ කොහේ හරි තියෙනවද? මම මේ සංගීත ශිෂ්‍යයට 1974 වර්ෂයේ පිබිදින ගායක පරපුරේ ප්‍රථම ස්ථානයේ දිනාගෙන ඉතින් එතන ඉඳලා සරල ගී වැඩසටහන් ඔය කැසට් පටි එම් චිත්‍රපටි ඔය හැම එකම ගීත ගායනා කරපුවත් එක්ක බැලුවා මම හිතන මගේ සමහර ගීත
රසික යන්න අතරට ගියේ නැත්වද එහෙම නැත්නම් මං අතින් ඒ වැරද්ද සිදු වුණාද කියන එක ගැන ඒක ලොකු ප්‍රශ්නයක් මොකද මේ බොහෝ දුරට සංගීත ප්‍රසංග නිසා තමයි ඒ දේ සිද්ධ වුනේ මාගයු හොඳ මිහිරි ගීත තවත් තියෙනවා ඒ ගීත නොගේ වුණු නිසා තමයි ඒ ගීත එකතැන් වෙලා තිබුණේ තියෙන්නේ දැනටත් එහෙමයි අදටත් එහෙමයි මා විවිධ ප්‍රසංගවලදී ගායනා කරපු ගීත පහක් හයක් හතක් වගේ ඒ ප්‍රමාණය තමයි හැම නාලිකාවකම හැම ගුවන්විදුලි නාලිකාවක් සහ රූපහානි නාලිකා හැම එකක්ම හැම නිෂ්පාදකවරයෙක්ම මගෙන් ඉල්ලීම් කරන්නේ මේ ගීත හය හත තමයි ගායනා කරන්නේ. ඒ නිසා මම හිතනවා මගේ ඒ අනෙකුත් ගීතවලට ලොකු අසාධාරණයක් වුණා කියන එක මා අතින් නොවන බව මම මේ අවස්ථාවේ සාතික වෙනවා. ස්වර්ණලතා කවිශ්වර මහත්මිය මට ඔබතුමියගෙන් අහන්න තියෙන්නේ ගුණය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ගණන පිළිබඳ ප්‍රශ්නයක්. මම මේ අහන ප්‍රශ්නෙට ඔබතුමියට පුළුවන් කෙටි උත්තරයක් දෙන්න ඔව් හෝ නැහැ කියලා. හැබැයි කෙටි උත්තරය ඔබතුමියට පැහැදිලි කරන්න වෙනවා. ඇයි ඔව් කියන්නේ? ඇයි නැහැ කියන්නේ? මගේ ප්‍රශ්නය ඔබතුමිය ගායනා කරපු ගීත ප්‍රමාණය ගැන. ඔබතුමිය ඇත්තටම සතුටු වෙනවද? ඇත්තටම සතුටු වෙනවා. ප්‍රමාණය තව වැඩි කරගන්න පුළුවන් නම් තවත් සතුටු වෙනවා. ඒ කියන්නේ සතුටු නෑ කියන එක තමයි ඔය කියන්නේ. මට උත්තරේ පැහැදිලි කරන්න ඕනේ. ඇයි ඔබතුමිය අඩුවෙන් ගීත ගැයුවේ එහෙනම්? අඩුවෙන් නෙවෙයි ඇත්තටම මම ගීත
බොහෝ ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම තවත් ගීත ගණනාවක් ගායනා කරන්න හැකියාව ඒ වගේම අවස්ථාව ලැබෙනවා නම් ඒක ගොඩාක් අගේ කොට සලකනවා. ආදරය කරන නමක් ආදරය කරන හඬක් සහ ආදරය කරන රූපයක් දශකයක් දෙකක් එහා මෙහා වුණාට තාම මේ රූපය ඇතුලේ අර නිසංකත් අපිට පේන්න ඉන්නවා. ඒ නිසා එහෙම හවයි කියලාත් වරදක් නැහැ. මඩ බුදුමගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ හැබැයි ටිකක් වෙනස් විදිහක ප්‍රශ්නයක්. ඒක හරියටම කිව්වොත් එහෙම ඉතාම අඩු මුදලක් බැංකුවේ තැන්පත් කරලා වැඩි පොලයක් ලැබමින් ජීවත් වෙන සූක්ෂම ව්‍යාපාරිකයන් අහන්න ඕන ප්‍රශ්නයක් තමයි මඩ බුදුමගෙන් අහන්න තියෙන්නේ. මම මෙහෙම අහනවා. ලංකාවේ අඩුම ගීත ප්‍රමාණයක් ගායනා කරලා වැඩිපුරම ජනප්‍රියත්වයේ ඉන්න ගායකයෝ ලයිස්තුගත කළොත් ඒකේ පළවෙනි තුන්දෙනා අතරේ ලක්ෂ්මන් විජේසේකර ඉන්නවද නැද්ද? මොකද මං ඉතාලම අඩුවෙන් තමයි ගීත ගායනා කරලා තියෙන්නේ. සමහරට ඉන්න පුළුවන්. සමහරට ඉන්න පුළුවන්. දැන් මට ඒ ප්‍රශ්නේ දිව්වේ කොට යන්න ඉඩ ඕන. ඇයි ඉතාලම අඩු ගීත ප්‍රමාණයක් ගායනා කළේ?
ඒකට හේතු කීපයක් තියෙනවා. මම ගායන පැත්ත ගැන මං එච්චර සෑහීමකටපත් වෙන්නේ නැහැ මගේ. ඒක අනිත් එක මම වෘත්ති හැටියට ගුරු වෘත්තිය වෘත්තිය හිටියේ. විශේෂයෙන් සංගීත සම්දර්ශනට යන්නත් මං එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. මං හිතන්නේ ඒක හේතුවක් තමයි මං වෘත්තිය හැටියට ගායනය නෙමෙයි තෝරගෙන තිබුණේ. ගුරු වෘත්තියයි වෙළඳ දැන්වීම අධ්‍යක්ෂණය තමයි මම ආසම දෙකලේ. ඒකින්ද තමයි මම හිතන්නේ මගේ ගායන පැත්තෙ එච්චර දුර දිග යන්න පුළුවන් නැත්තේ ගීත අඩු වශයෙන් ගායනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාට පුළුවන් ද න්‍යායක් හඳුන්වලා දෙන්න අඩුවෙන්ම ගීත ගායනා කරලා වැඩියෙන්ම ජනප්‍රියත්වය ලබන්නේ කොහොමද කියලා? මට එහෙම නම් කියන්න බෑ ඉතින්. ඒක ඉතින් මගේ ලැබීම දුකයි. පාලන් ඉගිරි සරින් මා කැඳවා නොතෙවෙන් සිවුසිය දවුදුර ඇදෙන ලෙසින් සෝක සුසුන් නොහෙලන් දැත දෙපා
this week's next voice Dilki Valivatta. ආසන්නම පරපුර ළඟම පරපුර හැබැයි මේ ආසන්න පරපුරේ ළඟම පරපුරේ දවන්ත චරිත ඉන්නවා මේ චරිත තමයි ඊළඟ පරපුරට රසවින්දනය ත්‍යාගී කරන්නේ රස හදවත් ඊළඟ පරපුරේ පුබුදු කරවන්නේ මේ පරපුරේ චරිත එහෙම චරිතයක් මේ වෙලාවේ වොන් තෝරගන්න පරපුරක් ජීවත් කරවන්න තමන්ගේ පරපුරට රසවින්දනය තෑගි කරපු ඒ සොඳුරු නිර්මාණකරුවා වෙනුවෙන් මේ උත්තමාචාර්ය
ඔවුන් බොහොම නිර්ලෝභීව මේ මොහොතේ පුද කරනවා. රෝහණ බෝගොඩ, ස්වර්ණලතා කවිශ්වර, ලක්ෂ්මන් විජේසේකර, ආදරණීය නම් සහ ආදරණීය හදවත්. හරි ලස්සනට අපිට තේරුම් කරලා දුන්නා ජීවත් වෙන හැටි. මේ රාත්‍රිය සුගීතවත් කළාට, අපේ ජීවිත වර්ණවත් කළාට අපේ ආදරේ බාර ගන්න බොහොම ස්තුතියි. ජය. Acoustica Unlimited. This week's salute. MK Roxami. Sandehi sandun vane Sita suvaya dene Param sunduru aale Vijaya dajaya pene Sandehi sandun vane Sita suvaya dene Param sunduru aale Vijaya dajaya pene Put a sunamata, put a veva, at
Gange pina pina kimidiri di